ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. දෙලින් බද්දත් කොබෙයියා. කිරෙන් බද්දත් කොබෙයියා. රට ගොඩ ගන්නවා කිව්වත් හොරා කන්න හොරාමයි කියලා අද ටෙලිවැකියෙන්. සිය අපේක්ෂාව ගැන කියන ජනපති අපනායන ආර්ථිකයකට පරිවර්තනය කරන එක මේ නීතිය මම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාස වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 476 වැනි ටෙලිවැකිය. ණය වලින්ම ආරම්භ කරමු නේද? ණය ගැනීම සහ ණය පියවීම ගැනත්, ගත්ත ණය වලට මොකද වෙන්නේ, මොකද කළේ කියන කාරණාවත් හරියටම තේරුම් ගත්තොත් ඔබට තේරේවි ඇත්තටම මේ රටට මොකද වුනේ, මොකද වෙන්න යන්නේ කියලා. හොඳේ මුලින්ම අහලා බලමු ණය ගැන වත්මන් මේ රටේ පාලකයා. විවිධ අවස්ථාවල දරන පරස්පර අදහස්. හරිය පරස්පර අදහස් එකිනෙකට වෙනස් අදහස් හොඳේ දැන් මේ කතාව අහන්න පළමුවෙන්ම අපි ගත්ත ණය ප්‍රමාණය දිහා බලන්න මං හිතන්නේ ලෝකේ ධනවත්ම පුද්ගලයා ළඟට ගියත් ඒ වැඩ කටයුත්ත අපිට කරන්න පුළුවන් කියලා අපි එච්චරට ණය අරගෙන තියෙන්නේ දැන් මේ ජනාධිපති රනිල්ම කියනවා ණය ප්‍රශ්නේ විසඳගන්න ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා ගාවට ගියත් පුළුවන් වේවි කියලා හිතන්නේ නැහැලු ඒ තරමටම ණය ප්‍රශ්නේ බරපතලයිලු ඒක අද වෙනකොට රජයේ සමස්ත ණය ප්‍රමාණය හොඳේ හොඳට අහගන්න අද වෙනකොට රජයේ සමස්ත ණය ප්‍රමාණය ඒ කියන්නේ 20/23 ඔක්තෝබර් වන විට හොඳේ රුපියල් බිලියන 28095යි රුපියල් බිලියන 28095යි මේ මුදලින් දේශීය ණය ප්‍රමාණය දේශීය රට ඇතුලෙන් ගත්ත ණය රුපියල් බිලියන 16631යි හොඳේ විදේශ ණය ඒ කියන්නේ ලෝකයේ විවිධ රටවල ගත්ත ණය රුපියල් බිලියන 11464යි. හරිය 11464යි. අපි IMF එකට විතරක් IMF එක ගාවට විතරක් හොඳේ 16 වතාවක් ගිහිල්ලා තියෙනවා. 16 වතාවක්. හරිද? මේ 16 වතාවෙන් 12 වතාවක්ම IMF එක ගාවට යනකොට රට පාලනය කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ කියන්නේ IMF ණය ඉල්ලගෙන ගිය 16 වතාවෙන් 12 වතාවක්ම බලයේ ඉඳලා තියෙන්නේ UNP. හොඳේ UNP. අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ චරිතයක් නේද? මොකටද? ඉතිහාසයේ සිට ණය ගැනීම සම්බන්ධයෙන්. හරිය. ඒ කියන්නේ මේ අය ණය ගන්න බය නැහැ. ඒකට හේතුව ණය අරගෙන සහන මළු දීලා බලය දිනාගෙන යාලා ඉතුරු ටික කාලේ සුරසැප විඳලා රට ණය කන්දක හිර කරලා මාරු වෙලා යනවා. හොඳේ. ඒකනේ ජනපති රනිල් මේ ණය ගෙවන්න 20:42 වෙනකන් කල් ඉල්ලන්නේ. ඕන් අහන්ටකෝ. මම කාලේ ඉල්ලන්නේ 2042 වෙනකම් මේ ණය ගෙවන්නේ. එච්චර අමාරුවක ඉන්නේ. දැන් ජනාධිපතිගේ වයස කීයද? වයස අවුරුදු 74යි. 20:42 වෙනකන් ණය ගෙවන්න කල් ඉල්ලනවලු. ආ අපි හිතමුකෝ වාසනාවට. අපේ වාසනාවට නේද? ජනපති රනිල්ම 20:42 වෙනකන් බලේ හිටියා කියලා හොඳේ. වයස කීයද එතකොට? 20:42ට තව අවුරුදු 18ක් තියෙනවා. දැන් ජනපතිගේ වයස 74යි 18ක් එකතු කරන්නට එතකොට වයස අවුරුදු 92යි එදාට අපේ අවාසනාවකට හොඳි අපේ අවාසනාවකට හරිය ජනපති රනිල් පෙරදිලා ගෙදර ගිහිල්ලා හිටියා කියමු ආ එතකොට මේ ගත්ත ණයයි ණය ගෙවන්න ගත්ත කාලේ ආ ඒ ණය ප්‍රමාණයයි කවුද ඒවට වග කියන්නේ කාට දේවට වග කියන්න වෙන්නේ දැන් ණය බරපතල ප්‍රශ්නයක් කියලා පිළිගත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ තව තැනකදී ආයේ මෙහෙම කියනවා අපිට ඊළඟ අවුරුදු කීපෙදී ණය ගන්න සිදු වෙනවා. ඒ කියන්නේ ණය ගැනීම හැර විකල්පයක් නැහැලු. දැන් ඔබට තේරෙනවද ණය අර්බුදයක්ලු. ඒ තව ණය ගන්න වෙනවලු. හරිද? ඇත්තටම මේ ණයවල යථාර්ථය කුමක්ද කියලා හොඳට අහගන්න. සංවර්ධනයේ වෙමින් තිබෙන රටවල් විතරක් නෙවෙයි සංවර්ධිත රටවල් පවා දේශීයව සේම විදේශීයවත් ණය ගන්නවා. ඔව් ඒක ඇත්ත. ලෝකේ වැඩියෙන්ම ණය අරගෙන තියෙන රටක් ජපානය. ඊළඟට ඉතාලිය. ඊළඟට ඇමරිකානු රාජ්‍යයත් ණයයි. අපේ රට වැඩියෙන්ම මේ ණය ගැනීම ආරම්භ කළේ
1977දී විතර. හොඳේ 1976දී ඒ කියන්නේ විවෘතාර්ථිකෙන්ට කලින් අපේ රටේ දේශීය ණය ප්‍රමාණය හොඳට අහගන්න හරිද? රුපියල් බිලියන 12.6යි. 76 දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 12.6යි. විදේශීය ණය ප්‍රමාණය දන්නවද? රුපියල් බිලියන 4.9යි. හරිද? පිටරටවලින් ණය අරගෙන නැති ගානමයි. හොඳේ දැන් බලන්න අද තත්ත්වය 76 ඉඳලා අදට අවුරුදු 48යි. හරිද? එදා ඒ කියන්නේ 76 දේශීය ණය කීයද? රුපියල් බිලියන 12.6යි. අද දේශීය ණය රුපියල් බිලියන 16631ක්. 16631ක්. හරිද? එදා බිලියන 12.6යි. අවුරුදු 48කට පස්සේ අද බිලියන 16118.4ක වැඩිවීමක්. කොහොමද හිතාගන්නටත් බෑ නේද ඔබට? එදා ඒ කියන්නේ 1976දී විදේශ ණය රුපියල් බිලියන 4.9 හරි සොච්චන් ගානක්. අවුරුදු 48කට පස්සේ විදේශ ණය අද ගාන රුපියල් බිලියන 11464යි. එදා 4.9යි නේද? දැන් එතකොට කීයද? 11459.1ක වැඩිවීමක්. හොඳේ අවුරුදු 48කට. අවුරුදු 48ක් ගිය තැන අද වන විට අපේ රටේ සමස්ත විදේශ ණයවල දැන් එකතු ඔබ දන්නවනේ රුපියල් බිලියන 28095යි. දැන් බලන්න 1976 ඉඳලා අපේ පාසල් ටික දිහා අදටත් වැසිකිලි කැසිකිලි පහසුකම් තියා බොන්ටවත් වතුර නැති පාසල් මොන තරම් තියෙනවද? අද වෙනකොට සනීප ආරක්ෂක තුවාගන්ට බැරි තරමට මේ රටේ අහිංසක දැරිවියෝ අසරණ වෙලා පාසල් එන්නේ නැහැ. හොඳේ 1978 සිට අපේ ප්‍රවාහනේ දිහා බලන්න, අපේ ප්‍රවාහනේ දිහා බලන්න ලදරම් බස් නේද? ලදරම් බස් උදේ හවස පීලි පනින දුම්රිය සිල්බර කොටන් උඩ නෙවෙයි හරියට මේ පොල් කොටන් උඩ දුහනවා වගේ නේද? මොන තරම් ණයගත් රටක්ද? ගත්ත ණය කියලා දියුණු වෙච්ච රටක් නෙවෙයි මේක. ගත්ත ණය වලින් දියුණු වෙච්ච රටක් නෙවෙයි මේක. ගත්ත ණය ගිවා ගන්නට බැරුව බංකොලොත් වෙච්ච රටක්. එදා ඉඳලා ගත්ත ණය ඒ ණය හොරා කාලම විනාශ කරපු දේශයක් රටක් මේක. හරිද? එහෙම රටක් අද අපිට ඉතුරු කරලා තියෙන්නේ. ඒ දේශපාලන නඩේමයි මේ ඉන්නේ. හොඳේ ආයේ ලෝකේ ඉන්න ලොකුම ධනවතා මේ ණය ඔක්කොම ගෙවලා තව ඩොලර් නැවක් දුන්නත් හරිද? තව ඩොලර් නැවක් දුන්නත් නිකන්. හොඳේ ආයේ කතා දෙකක් නැහැ. සාක්විදාගෙන පොකට් ගහනවක් ගහනවාමයි. හොඳේ ඒකයි මේ උන්දලා ගැන මෙන්න මෙහෙම කියන්නේ. තෙලින් බැද්දත් කොබෙයියා, කිරින් බැද්දත් කොබෙයියා, තෙලින් බැද්දත් කිරින් බැද්දත් කොබෙයියා කොබෙයියම තමයි. හොඳේ මැතිවරණය කල්දැමීමේ අරමුණින් සංශෝධන ගෙන ඒමට රජය උත්සාහ දරන බවට මැතිවරණ නිරීක්ෂකයින් චෝදනා කරනවා. සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩලයද පවසන්නේ මැතිවරණ වලට බයේ රජය විවිධ ගේම් ගසන්නට උත්සාහ දරන බවයි. පහුගිය පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම සඳහා ඉතා දැඩි උපක්‍රම 32ක් පමණ ගනු ලැබුවා. දැනටමත් අලුත් වටයකින් එය ක්‍රියාවට නගමින් තිබෙනවා. මැතිවරණයක් මුව විටේ තබාගෙන තමයි අපගේ පාලකයන්ට සිහි වෙන්නේ අපගේ මැතිවරණ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුයි කියා. නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම් සීමා නිර්ණය ක්‍රියාවලියක් අවශ්‍යයි. මොකද මන්ත්‍රීවරුන් 160ක් සහ 65ක් වෙන වෙනම තෝරා ගන්න දැවැන්ත සීමා නිර්ණය ක්‍රියාවලියක් අවශ්‍යයි. මෙය වසරකට අධික කාලයක් ගත වෙන දැවැන්ත ක්‍රියාවලියක්. ඉතින් එම නිසා ඉතාම පහසු වෙන අවස්ථාව තිබෙනවා උපක්‍රමශීලීව පාර්ලිමේන්තු මැතිවරණය ටිකක් එහාට තල්ලු කරන්නට. මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක පවසන්නේ මැතිවරණ වෙනස් කිරීම සඳහා මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් අපි දකිනේ හොඳ තත්ත්වයක් මේ මැතිවරණ සංශෝධනය විය යුතුයි කියන තත්ත්වය. මේ කෙටුම් පතක් විදිහට තමයි මෙලියට අවිලා නැහැ. දැන්ට මූලික අවස්ථාවේ තමයි මෙන්න තියෙන්නේ. දැන් කොහොමත් ඊළඟ පාර්ලිමේන්තු මැතින පැවැත්ව නිවෙදලා තියෙන 2025. එහෙම ගත්තොත් යම් කාලයක් තියෙනවා මේ කටයුතු කරගෙන යාම සඳහා. මේ අතර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇසුණා. එහිදී මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ සමාජිකයින් මෙසේ අදහස් පළ කළා. රනිල් රාජපක්ෂ කණ්ඩායම් දෙකම බය වෙලා තියෙන මැතිවරණ වල. ඒ නිසා ඒ අය දාන එක්තරා දෙයක් තමයි මේ මැතිවරණයේ සිටියම යම් අකුලන්නේ. මේව ඡන්දකාල තියෙන බොරුනේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් තුනෙන් දෙකක් ඕන. මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ජනමත විචාරණය සමට ඕන වෙයි. ඉතින් මේක නිකන් මේගොල්ලෝ නිකන් මේ විහිළුවට කරන වැඩක්. ආණ්ඩුව දෙකට තුනට බෙදිලා කට්ටියක් එකක් ඉල්ලනවා, තව කට්ටියක් තව එකක් ඉල්ලනවා. අපට මොකක් දුන්නත් අපි ජනතාව ආණ්ඩුව මොනටොස් එක දාලා අපිට මොනටොස් එක දුන්නත් ඕන ටොස් එකකට ඕන මැච් එකකට තරඟ කරන්න සජබේ සූදානම් එච්චරයි.
අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කෑගල්ල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින්. කෑගල්ල මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ වටා ඉදිකළ බෝධිගරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. ෆ්‍රාන්සේ, ඉන්දියාවේ, ජපානයේ සමසභාපතිත්වය යටතේ අපි එක්ක සාකච්ඡා කරමු. එතෙන්ට යන්න නම් පළමුවෙන්ම තියෙනවා මේ සාකච්ඡා ඉවර කළා මේ සති අන්තයේදී අපේ මේ සාකච්ඡා මෙහෙයව කාර්ය මණ්ඩලයත් මගේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් IMF සංවිධානයාවේ කාර්ය මණ්ඩලයත් දෙකම එකතු වෙලා කාර්ය මණ්ඩල මට්ටමේ යුසුමකට එන්න. චීනේ මේකට ඇතුල් වෙලා නැහැ. අගමැතිතුමා දැන් චීනෙට ගියා මේ ගැන සාකච්ඡා කරන්න. පුද්ගලික නායකයන් බැංකුව එක එක සමාගම් තියෙනවා. ඒ සඳහා අපේ වැඩ කටයුතු කරන්න අපි ලසාත් සමාගම ආරම්භ තියෙනවා. අපේ නියෝජිත හැටියට. විශේෂයෙන්ම ලෝක බැංකු IMF සංවිධානයේ ඒකාබද්ධ සාකච්ඡාව තියෙනවා අප්‍රේල් මාසේ. එතෙන්ට ගියාමත් සාකච්ඡා කළ අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන මේ ගිවිසුම් පුළුවන් තරම් විගට අත්සන් කරගන්න. දෙවෙනි එක තියෙන රටව. ඉතින් මම බලන්නේ මේවත් ජූනි ජූලි මාස වෙනකොට මේ ඔක්කොම අවසන් කරලා. මොකද ඡන්දයක් තියෙනවනම් වැඩ කටයුතු නවතිනවා. ඉතින් අපි ජනාධිපති වෙන පවත්වන නිසා, පාර්ලිමේන්තු ඡන්දය පවත්වන නිසා මේ සියල්ලම ඊට ඉස්සෙල්ලා අවසන් කරන්න බල. ඒ ආර්ථිකය ස්ථාවරය කරා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ආනයන වැඩි, අපනයන අඩුයි. වෙනස අපි මකාගන්නේ විදේශ ණය අරගෙන. අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරන එක අපි නීතියෙන් කරන්ට යන්නේ. ඒ නීතිය මම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාස වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකම රජයේ මූල්‍ය පාලනය සඳහා තව නීතියක් ගේනවා. මේ අතර ෂෙනුක් විජේසිංහ විසින් සෞන්දරි ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නිරංජන්ද සිල්වා යන අය සමග එක්ව ඉදිරිපත් කළ මයිට්‍රිබියුට් ප්‍රසංගයේ නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ඊයේ එක් වුණා. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.